මන්තා චක්කවා ලේසු අත්‍රා ගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්මස්සවන කාලෝ අයංභදන්තා धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस् भगवतो अर्हतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अर्हतो संबुद्धस् නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. කෝටි සත සහස්සේසු චක්කවාලේ සුදේවතා, යස්සානං පතිගන්හන්ති යංචවේ සාලියංපුරේ, පෝගාමනුස්ස දුබ්බික්හං. සම්බූත තිවිදංභයන් කිප්හමන්තර ධාපේසි, පරිත්තංතං බනාමහෙති. සියත අමාවැස්ස දහම් වැඩසටහනිහි උදෑසන ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා, සූදානං වසිටින සැදහැති කාරුණික පින්නතුනි. පිනොත් හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි උගන් වන හැටියට දෙලොව වැඩදායි පින්කමක් මහානීය පින්කමක් ඉෂ්්‍ර සිද්ධ කරන්නට සූදානං වෙනවෙලාව. අපේ වේවහාරවර්ෂයනුව දෙදා ස්විශ්‍යයක වර්ෂයේ සෙපටැම්බර් මාසසි හමනැත්නම් බිනර පුර පසුලොස්වක් පොහොය දවස වෙනුවෙනයි අපි හැම දෙනාම අද දවසේ මේ ධනශීල භාවනාදී පිළිවෙත්වල නියලෙන්නේ. අපි හැම දෙනාම දන්නවා අපි සදහැවත් පින්වත් හැම දෙනාමම මේ පුරපෝය දවසේ හිමිදිරරි උදෑසන තෙහෙවස් සමාදං වෙලා ධනධර්මාදී පින්කම්වල යෙදෙනාතර. මේආකාරයෙන් ධර්මශ්‍රවනය කිරීම නම් වූ මංගල කාරණේශ්‍ර සිද්ධ කරන බව. පිනතුනි අපිට ලැබිල තිබෙන දුර්භාග්‍ය සම්පන්න කාලසීමාව තුළ වුවත්න්. අපි එක්තරා විදිහකින් භාග්‍යවන්ත වෙනවා මක් නිසාධයත් අපි හැම දෙනාටම මේ සියත අමාවැස්ස දහම් බඩ සටහන වගේ මාධ්‍ය මුල් කරගෙන බොහෝ දෙෙකුට තමන්ගේ ආගමික ජීවිතය යහපත්කර ගැනීම සඳහා වන මගහසර සකස්කර ගන්ට පුළුවන් වෙලා තිබෙනවා. වර්ෂ දෙකට ආසන්න කාලයක් අපේ ලෝක වසංගතයකට මුහුණදීලා බොහෝ දෙනා මානසිකවත් කායිකවත් වෙහෙසට පත්වෙලා ඉන්න කාලච්චේ දෙයක්. එය යම් ප්‍රමාණයකට ඒ පුද්ගලයින්ට වෙහෙස කරද භයද සන්ත්‍රාසය උපදනවාද කෙනෙක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයින්ගේ ආධ්‍යාත්මික ශක්තියනුව. කෙනෙක් කියනට පුළුවන් මේ වසංගත තත්වය තුළවුව පුද්ග යහපත් වෙන්නේ තමගේ කායික නිරෝගීකම මතමයි කියලා. එහෙම නෙමේ පිනුතුන ඔබ ලෝකයේ දෙෙස විිමසුම් සහගතව බැලුවොත් අපට පෙනෙනවා බොහෝ දෙනා. කායිකව මේ රෝගී තත්ත්වයට පත් නොවනත්න් මානසිකව යම් යම් කඩා වැටීම්වෙලට පත්වනු ප්‍රමාණය වැඩි. ඒ අතරින් යම් පිරිසක් උපේක්ෂාවෙන් මේ දුර්භාග්‍යය විඳදරාගෙන සිටෙන් ඒවී නම්, ඒ අතොලොස්ස වුව යම්බිදිහකින් තමන් පිළිබඳව ජීවිතය පිිබඳව තමන්ගේ ශක්තිය පිළිබඳව මාන සික වැතිකරගත්ත ශක්තියනුව තමයි පුද්ගලට පුළුවන්කම ලැබෙන්නේ විඳ දරාගණ්ඩ කළමනා කරණය කරගන්නට හෝ එහමනැත්නම් එයින් තමන්ගේ ජීවිතය යහමඟට ගෙනියන්ට. එක නිසා අපි අද මේ බිනර පුර පසලොස්වක් පොහය දවස උදෑසන කාලේ පැවැත්වෙන ධර්මදේශනාව නිසා. අපි මේ පොහොය දවස ශාසන ඉතිහාසය හිතා වැදගත්ම දිනයක් හැටියට සලකනවා. මක් නිසා දෙයක් බිනරපුර පසරොස්වක් පොහය දවසේදී තමයි කූටාගාර ස්ථාලාවේදී මහාප්‍රජාපති ගෝතමී ප්‍රධාන කරගත් පන්සේ ශාක්‍ය කුමාරිකාවන් බුදුරජාණන් වහන්සේගේ අෂ්ටගරු ධර්ම පිළි අරගෙන පැවිදි මහනෝප සම්පදාව ලබන්නේ ඒ කියන්නේ භික්‍ෂුණී ශාසනය ආරම්භ කරන්න. එම නිසා අපි හැම දෙනාමම දන්නවා මේ ශාසනය පවතින්නේ ක් භික්ෂණී පාසක උපාසිකා කියන සිව්වානක් පිරිස මුල් කරගෙන බව. එනිසා එසිුවනක් පිරිස මුල් කරගෙන පවත්නා වූ ශසනය එක කොටසක් එමනත්තම් භික්ෂණී ශාසනය ආරම්භ කරන්නේ අදවන් පුර පසුළොස්සක් පොහේ දවසක. ඇතැම් විට සමහර කෙනෙක් කල්පනා කරනවා සහ කියනවා අපිට ඇහිල තිබෙනවා. මේ භික්‍ෂණී ශාසනය බුදුරජාණන් වහන්සේට කළ බලපෑමක් නිසා පහුකාලීනව, ආරම්භ කරපු ශාසනයක්ය කියන එක ගැන.ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගෙන් ගෝතමිය ඉල්ලපු සැණින්ම ඒ ශාසනය බිහි කරන්නට නැත්නම් ඇැති කරන්නට බුදුරජාණන් වහන්සේක් මං ුණේ නෑ. ඒයින් අදහස් වෙන්නේ කාන්තායිතිවාසිකන් අහිමි කළ බවහෝ එහමනත්තං භික්‍ෂුණී ශාසනය, ආරම්භ නොකරන්නට සිටිය බවනෙවෙයි. මං එහෙම සඳහන් කරන්නේ. අපි දන්නවා දැම් මහා වගපාලිය වගේ ගත්තහම. බුදුරජාණන් වහන්සේ සම්මා සබුද්ධත්වයට පත්වුණහම උණහන්සේට මාරයා ආරාධනා කරන්නේ උබහන්සේගේ අරමුණ සාක්ෂාත් වෙලා තිබෙනවා. එම නිසා බොහන්සේ දැන් පිරිනිවන් පැවොත් හොදයි කියන යෝජනාව කරනවා කිලපිියහලතියනවා. තැබැ ඒ වෙලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ භික්ෂ භික්‍ෂණී උපාසකු පාසික කිෙනසිවූ වනක් පිරිස මේ ශාසනය. ි අරගෙන වාසනය තුළ පිළිවෙත් පිරීමමා රම්භ කොට ශාසනය චරස්ථායි කරන්නේ යම් දවසකද අන්න එදාට තමයි පරනිර්වාණය සිද්ධ වෙන්නික. එහෙමනම් ඔය කියන කූටාගාර් ශාලාවේදී ප්‍රජාපති ගෝතමියයට ඇතුළ පිරිසට මේ මහනෝප සම්පදාව ලබා දෙන්නට පෙර විිචුණී ශාසනය ආරම්භ කෙරෙන බව යම් විදිහකින් අර මුල් ප්‍රකාශය තුළ තිබෙන. ඒමගේම තමයි ඒ බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන්ම ඒ කාරණය ගැන මුලින් ප්‍රතික්ෂේප කිරීමක් කළත්. යම් යම් සීමාවන් සහිතව භික්ෂුණී ශාසනය ආරම්භ කරන්ට කල්පනා කරනවා. එයින් අපිට පෙනෙනදේ තමයි යමක් ආරම්භ කරන්නට යමක් පවත්වාගෙන යන්නට නිසි කාලය යම් ක්‍රමවේදයක් අවශ්‍යයි කියන්නේ එක. එය තමයි බුදු හාමුදුරුවෝ අෂ්ට ගරු ධර්ම දේශනා කිරීමෙන්, භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහා වන කටයුතු සිද්ධකාරය. කොහම නමුත් පන්නතුනි අපි අවංකවම දන්නා කාරණය තමයි, ලෝකයේ මේ ශාසනය ආරක්‍ෂා කිරීම සඳහා ගිහි පැවිදි කියන දෙපාර්ශ්වයම සුවිශේෂ දායකත්වයක් දැක් වූවා මෙෙන්ම දක් වනවා. ඒ අතර ශ්‍රීපුරුෂ බේදයකින් තොරව භික්ෂුණීන් වේවා උපාසිකාවන් වේවා. සක්‍රීියවම මේ ශාසනය පවත්වන්නට දායක වුනාා ආදායක වෙනවා. සාමාන්‍යෙන් අදාපේ පන්සලක් ගත්තත් කාන්තාවන් විසින් ස්වේච්ඡාවෙන්ම කරනු ලබන මෙහෙය අප්‍රමාණයි. මොකද ඇතැම්වෙලාවට මේ සිව්පසය සකස්කිරීමේ ඉඳලා දවාදරුවන්ට ධර්මය පිළිබඳව අවබෝධ කරලා අපේ සංස්කෘතිය පිළිබඳව දායාදේ ලබාදීම පවාසිද්ධ කරන්නේ අම්මා. එ නිසා, අපි කතා කරන හැම දෙනාම කල්පනා කරන්නට ඕනෑ කරනවා. හි පාර්ශ්වෙන් උපාසිකාවන් හෙට ගත්තා හම අපේම අම්මලා ප්‍රධානව. ඒ වගේම භික්‍ෂුණී ශාසනයට ප්‍රමුකත්වය ගන්නාවූ ලෝකවාසේ භික්‍ෂුණීන් වහන්සේලා ඇතුළු හැම දෙෙනාමම ස්කීය ආධ්‍යාත්මික ගම ගමන් කරන අතරම මේ ශාසනයාගේ පැවැත්ම උදෙසා හැම කෙනාම යම්බිදිහකින් ජීවිත භරිත්‍යයාගෙන් කටයුතු කරනවා. ික්ෂ භික්ෂී කෙනන දෙපාශවය ම අතර යම් යම්දුරුවල් කංගය ඇති උනත් නත් බෞතරයක් මේ ශාසන දයාවෙන් යුක්තව එහි නිමක් නව කටයුතු කරන නිසා තමයි අපිට මේ ශාසනය අවරු දෙදහස් පන්සේකට වැඩි කාලයක් මේ බිමතුළවුව ලෝකයේ පවතින්නේ. තිගේ නිසාද බිනර පුර පසලොස්වක් පොහේ දවස කියලා කියන්නේ. ශාසන ඉතිහාසේ නිශාසනය පැවැත්ම සඳහා තන්දු තීරණ ගත්ත සුවිශේෂ දවසක්. ඒ වගේම තමයි මේ ශාසනයාගේ යම්විිදිින් අපි හැමකිෙනාටම මේ ශාසනය තුළ ආධ්‍යාත්මික ශක්තින් ලබාගැනීම සඳහා අවකාශ තිබෙන බවත්න් ජාතියාගම් කුලදේශ බෙදයකින් තොරව තේරුම් ගන්නට පුළුවන් කමතිබෙනවා. තිගගේ නිසා පින්නතුනිි අද මේ හිමිදිර උදෑසන කාලයේ ඇතැම්මය පෙහෙවත් සමාදන් වෙලා කොහොම නමුත් අනිකුත් පින්වත් හැමදනාමත්ම සීලයෙන් සංවරව. මේ ධර්මශ්‍රවනය කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මික සුවය වෙන්වෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම් කෙනෙක්න කාලේන ධම්ම සවනං ධර්මශ්‍රවනය කරන්නේද ඒක මංගලකාරණයක් කියලා මංගල සූත්‍රදේශනා කළා. ඒ වගේම තමයි කාලේන ධම්ම සාකච්ඡා ධර්මය පිළිබඳව සාකච්ඡා කරණය එකත්න් මංගලකාරණයක් කියලයි බුදුරජාණන් වහන්සි දේශනා කළේ. ඒ නිසා, මේ වෙලාවේදී ඔබ ධම්ම සවන ධම්ම සාකච්ඡා කියන මේ මංගල කටයුත්ත මංගල කාරණය තමයි සිද්ධ කරන්නේ. මෙ මග ඔබ සිද්ධ කරන්නේ තමන්ට මෙන්මවගේ මුළු ලෝකවාසී හැම දෙෙනගේම යහපත පිණිස වෙනවා මොකදේකට හේතුව යම් කෙනෙක් ධර්මයෙන් සන්න අද්දව ආධ්‍යාත්මික පිළිවෙත්වල යෙදෙනවා නම්. ඒ ඔහුට පමණක් නෙමයි හෝ ඇසු නිසුරු කරන සමාජයටත් මහා භාග්‍යයක් වෙනවා. ඒ නිසාපන් වවත් හැම දෙෙනම කල්පනා කරන්නට මේ මංගල කාරණය අපි හැම දෙනාටම මේ ජීවිතයේ මේ වැනි වසංගත තත්ත්වයක වේවා වෙන මොන අම්බ ෝ කාරණාවක් නිසාවේවා ජීවිතයෙන් සමුගන්නට පෙරාප සිද්ධකරගතය තුධර්මයන්. එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරතෝ ගුහෝෂ කියලා කාරණයක්. ඒ තමයි, යම් කෙනෙගෙන් අපි අහලා කියවලා ධර්මය දැනගන්ටඕනය කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝනි සෝමානසිකාරය එහෙැත්තම් එලැබෙසිටිසිහියෙන් යුක්තව ධර්මය විග්‍රහ කරගෙන දම් මානුධම්ම පටිප්න්නෝ හෝතති ධර්මයෙහි පිළිවෙත් පුරන්නටඇයි කියලා. කුමක් සඳහාද. එතකොට අටුවාව පැහැදිලි කරනවා පින්නතුනී විශාරද බව සඳහා කියලා. පි දන්නම අපේ විවහාරය වචනයක් තින විශාරද කියලා හැබයි මේක අපේ පොදු විවහාරයේ තියෙන්නේ එක එක්කෙනා තමතමන්ගේ ශක්ක්‍යතාවන් හෝ හෙමනැතන් සෞන්දර කලාවට සම්බන්ධතම අපේ විවහාර වෙන්නේ. හැබැයි මේ සංස්කෘත ස්වරූපෙන්ම සිංහලේ පාවිච්චි කරන විසාරද කියන වචනය පාලි මූලාආශ්‍රේ දයන කොටන්නේ සාරජ්‍ය කියන වචනයෙන්. සාරජ්‍ය කියලා කැනෙ තැතිගන්නවා කියන එක. එතකොට, අපි මේ එළැඹ තිබෙන වසංගතයෙන් තැතිගන්නවද නැද්ද. එහෙම එකක් තියෙනවන වසංගතයට බයයි වසංගතයෙන් මැරෙනවට බයයි, ඒ වසංගතයෙන් තමන්ගේ අය අහිමි වෙනවට. බයයි එය නිසා අපි යම් වූ ආකාරයක තැතිගැන්මක තමයි අපේ ජීවිතය පවතින්නේ. හැබැයි මේ වසංගතයේ නිසා පමණක් නෙවෙයි මේ සංසාර ගමන් මගේ යන හැම කෙනෙක්ම සසරදි. මේ ජීවිතයේ තියෙන අනියත බව නිසා යම් තැතිගැනීමකින් තමයි ජීවත්තෙන්ය. එනිසා ඒ තැතිගන්න ජීවිතය යම් බිදිහකින් විශාරධ කියලා කියන්නේ තැති නොගන්නා ස්වරූපයට පත්වනා කියනක. යම් කෙනෙකෙ ජීවිතයේ ඒ කියන භයබව නැත්නම් තැතිගැනීම නැති කරන්නට තියෙන එකම අවෂ්‍යධය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයට අනුව ජීවිතය දකිනවානම්, ධර්මයට අනුව සසර ගමන දකිනවානම් අපට පුළුවන්ගම ලැබෙනවා විශාරද කියන තත්ත්වයට පත්වවෙන්නේ කියන්න අපි සංසාර දුක්හයට භයනෑ මක් නිසා දෙයක් අපි ජීවිතය. තුළින්මත් ඒවගේ මනකුත් හැමආකාරයකින්මත් අපි සසර ස්වභාවය දැනගෙන ජීවත්වෙන නිසා. යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට මරණයට හෝ තමන් ගැහිමිවී වලට ලෙඩදුක් වලට අපි. නිරන්තරයෙන් නිරර්ථ කලෙස ඇතිගන්නවා නම්. ඒත් ඇතිගන්නට හේතුව තමයි ජීවිතය ධර්මාණු කළො නොදැකීම. ඒ නිසා පින්නතුනි හොඳින් කල්පනා කරන්නට අදපුර පසුලොස්වක් පපුොහේ දවස නිසා නොවෙයි අපි ධර්මශ්‍රවනය කරන්නට ඕන කරන්නේ. අපි ධර්මශ්‍රවනය කිරීමෙන් අපිට අර සුතමය ප්ඥාව එහමරත්තන් අනුන්ගේ අහලා දැනගන්නවා කියන මංගල කාරණය සිද්ධ වෙනවා. වගේම අපි යම් විදිහකින් ඒ ධර්මය පිළිබඳව සාකච්ඡා කරනකොට මුත මන එහෙමනත්නම් ඒ ධර්මය පිළිබඳව යළි යලි මෙනෙහි කරන කොට සාකච්ඡා කරනකොට අපිට ඒ ධර්මය පිළිබඳව වඩා ගැඹුරු දැනුමක් ලබන්ට පුළුවන් කමලැබෙන. ඒ ධර්මය පිළිබඳව යම් කෙනෙක්. ම සඳහන් කරන්නේ ගිහිවේවා පැබිදිවේවා උපාස උපාසිකාවේවා යම් කෙනෙක්. ඒ ධර්මය දැනගෙන ඒ ධර්මයෙහි දම්මානු ධම්ම පටි පන්න හෝත. වෙත්පුරනුවන තමයි පින්නතුනය අපිට එයා දැහැමි ධර්මිකයි කියලා කියන්න පුළුවන්කමතියෙන්. ඒ නිසා අපි හැම දෙනාමම ඒ ධාර්මික බව ලබාගන්නට නම් ධාර්මික බවින් ලැබෙන වර ප්‍රසාධය වූ විශාරද බව ලබන්නට නම් ඒ කාන්තයෙන්ම අපි මේ ධර්මයෙහි ප්‍රතිපත්ති පුරන්ට ඕනය කරනවා. තින් ඒ අධිෂ්ඨානයක් තබාගෙන අද දවසේදී මේ අමාවැස්ස ධර්මසාකච්ඡාව සඳහා, ේතරූපවාහිනිය මගින් අපිට යෝජනා කරන්නේ මේ දිනවල විශේෂයෙන්ම සුවිශේෂයෙන්ම ලෝකවාසී සැදහැවත්. විශේෂයෙන්ම මේ ලාංකිකයින් පමණක් නෙමේ ලෝකවාසී සැදහැවත් පින්නතුන් නිරන්තරයෙන්ම සජ්ායනා කරන එවගේම බොහෝ දෙනා ඒ පිළිබඳව සුවිශේෂවධානයක් යොමු කරන සූත්‍රධර්මයක් තියෙනවා ඒ තමයි රථන සූත්‍රදේශනාව. මේ රතන සූත්‍රදේශනාව තුළ බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ගුණයන් පිළිබඳවත් උහන්සේගේ ගුණයන් පිළිබඳවත්. එවගේම ධර්මරාත්නයේ අකාලික ගුණය පිළිබඳවත්. මහා සංග හා වහන්සේගේ ඒ සුපටි පණ්නාාදී වූ ගුණධර්මයන් පිළිබඳවත්. මෙසි අල්ල තුළ නිර්වාණගාමී ප්‍රතිපදාවත් නිර්වාණයේ සවභාව්‍යත්න් සත්‍ය ක්‍රියා කරමින් තමයි ප්‍රථන සූත්‍රද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ සූත්‍රයේ අපි නිධාන කතාව තමයි අප අත්තරට මද දවසිද අපිට මාතෘකා කර ගන්ට යෝජනාවෙන්. එතිකොට දැන් අපි දන්නවා යම් විදිහකින් කෙනෙක් කිව පමණින් ඇත්තර මහුඟගක් කයදන්නවා විශාලා මහනුවර තුන් බිය දුරු කරන්නට බුදුරජාණන් වහන්ේ, ආනන්ද හාමුදුරුවන්ට බුගන්වපු සූත්‍රය තමයි. රතන සූත්‍රයේ කියලා මේක නිධන කතාව පින්නතුන්නේ ටිකක් දීර්හ කතන්දරයක් මේ කතන්දරය ඇත ඉතිහා සටයනකොට අපේ සාහිත්‍යයේ සඳහන් වෙනවා අර හැම ජාතක කතාවකම ඉන්නවා වගේ ප්‍රහ්මදත්ත රජරුවෝ ප්‍රහ්මදත්ත කියන ඒ ආද රජ්ජුරුවන්ට වුවමනා වෙනවා තමන්ගේ රාජ්‍ය පවත්වාගෙන යෑම සඳහා පුත්‍රරත්නයක් ලබන්නට ැ අපිදන්නවා මේ ඉන්දයානු සමාජයේ පින්නතු නමේ යම් බිදිහකින් මුල් බැසගත් අදහාසක් තිබුණා යම් අම්මෙකුට යම් තාත්ත කෙනෙකුට තියන මහාමභාග්‍යය තමයි පුතෙක් ලැබෙන එක කියලා. ඔගුල්ලො දන්නවා දැන් ඔය පුතා කියන වචන අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ සංස්කෘතිෙන්ගෙන පුත්‍ර කියන වචනෙන්. එතකොට පුත්‍ර කියන වචනය සංස්කෘත භාෂාව තුළ පුතාට යොදන් එමත් පින්නතු නිමේ කියන්නේ දිවලෝකයට ත්‍ර කියන්නේ යවනවා කියනෙක්. එතකොට පුතෙක් ඉන්ඩෝන තාත්තව දි්‍යලෝකය වන්න එනිසා තමයි පුත්‍ර කියලා කියන්නේ ඉති අපි ඒකෙන් බඳුණු වචනයක් හැටියට තමයි පුතා කියලා පාවිච්චි කරන්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පිරිිගත්ත හෝ දේශනා කළකාරණයක් නෙමෙයි. කෙනෙක්වදිවලෝකයවන්නට හරි එහම නැත්තං කෙනෙක් වනිවං අවබෝධ කරගන්නට හරි වෙන කෙනෙකුට නම් පුළුවන්කමක් ඇත්තේ නෑ එක පුතෙක් නෙමෙයි පුතාලා. දහයක් හැදුවත් අම්මෙක් තාත්තෙක්ව නිවං අවබෝධ කරවන්නට හෝ අවම දි්‍යලෝක බ්‍රහ්මලෝක උත්පත්තිය සඳහා පමණුවන්නටවත් ඒ අයට පුළුවන්කමක් නැහැ. නමුත් ඉන්දයානු සමාජ විශ්වාසයක් තිබුණා මේ ඔයවාගේ පුතෙක් ලබන්ට ඕන කියන විස්වාති. තින්යෙ නිසා බ්‍රහ්මතත් රජරුවන්ට තියෙන්න්නට ඇති එහ අරමුණ කුත්මක දෙයා එකොට ඒ කියෙන් හැටිට බුදුදහම අදහසින්නේමේනි. එගේම තවාරමුණක් රජ්ජුරුවගෙනකුට සාමාන්‍යයෙන් තියෙනවත් තමන්ගෙන් පස්සේ ඔටුන් හිමි කුමාරයෙක් ලබන්නට තින්ඒ නිසා දැන් ්‍රහ්මදත් රජ්ජුරුවන්ට සොකීය රාජ පරම්පරාවගෙනයෑම සඳහාවන පරාජකුමායෙක් හැටියටත්ඒවගේ මර එවක තිබුණු ආගමික විශ්වාස අනුව තමන්ට ස්වර්ගය ලබාගන්නට ආධාර කිරීම සඳහාපුතෙකුත් කියන විශ්වාසය තිබුණ. ඩ මේ දෙකම බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව වැැලූහම පුත්තාමත්ති ධනම්මත් ඉති ාලූ විහඥති. මෝඩ මිනිස්සුහිතනවා මට පුතෙක්ඉන්නවා ධනය තියෙනවා, බලය තියෙනවා කියලා හිතනවා, මේ පවතිනකොටත් ඒ වගේම මතු නිවං අවබුදු කරගන්නටත්. හොඳට හිතන්නට මේ පවතින වසංගතයම සාක්ෂි කොට තිබෙනවා පිට කොයි තරං ධනය තිබුණත්, කොයි තරං බලය තිබනත්න්, කොයි තරම් පිරිවර හිටියත්න්. අවම වශයෙන් ආගමික චාරිත්‍රයින් ආග චාරිත්‍රයක් වත් නැතුව සමහර ජීවිත දැවෙනවා මිහිදං වෙනවා. එතකොටා අපිට මොන පුත්තුද මොන ධනයද මොන පැවැත්මක් ද කියන එක පැහැදිලි.ඒ වගේම තමයි යම් කෙනෙක් විශ්වාස කරනවා නම් තමන්ගෙන් රාජ්‍ය බලය එහෙමනත්ං ඔටුන්න පරපුරට ගෙනියන්ට ඕන කියලා. ඒ ඔටුනොත්තාව කාලිකයි බලයත් තාවකාලිකයි. මේ වසංගතයම සාක්ෂි දරනවා කවර ඔටුන්නක් දැරුවත්න් හැම දෙනාමම මේ ගමන යායුතුව තිබෙන බව. අරනිකං කතාවට කියනවා, මේ ලෝකෙ ඔක්කෝම බිහිවච්චි ේවල් කරපු දෙවල් එක එක පන්ති පරතරවලට තමයි ගේ. හැබැයි එක දෙයයි තියෙන්නේ ඒ තමයි කොරෝණ කියන මේ වසංගතය විතරයි රටක් නෑ බේ දෙයක් නෑ පරම්පරාවක් නෑ පෙනුමක් නෑ ඔක්කොට මේක විදිහටයි කියලා. වැලඳනා ඇතැම්විට එහි වි නරකම විපාක කාට හෝ වෙන්න පුළුවන් කියලා. ඇබැයිතින් ොහෝ දෙනෙක් නො කියන දෙයක්ත්ති නො ඒ මයි පින්නතුනනි කර්ම විපාකයක්ත් එෙසේමයි. ඒයටට ජාතියාගම් කුලදේශබේ දෙයක් නෑ ඕනෑම කෙනෙ කුටෝනෑම මොහොතක කර්මයට යටත්. ඒකින් අදහස් කරන්නේ කොරෝනාා කර්මයට යටත් කියනෙක නෙමේ. ඇතැම් වෙලාවට කොරනාව කර්මශක් ීති්‍රීවතිබේදී කොරනාවන් කෙනෙක් මැරෙන්ට. ම තිබ පේමතෘකාවයක නොවන නිසා බැම් බ්‍රහමදත්ත රජරුවෝ තමන්ගේ පුතෙක් බලාපොරොත්තුෙන් බිස ප්‍රසූත කරන කකං බලාගෙන ඉන්නවා දරුවෙක්ව ඔය කියන අරමුණ වෙනුවෙන්. හැබැයි අවාසනාවකට රජ්ජුරුවන්ගේ බිරිඳ ප්‍රසූත කරන්නේ මස් වැදැල්ලක්. ඒ කියන්නේ දරුවෙක් නෙවෙයි. මස්ස දැල්ලක් තමයි ප්‍රසූත කරන්නේ මේ සමහරවා බෞ් කත් සිදුවීම එක් මිශ්‍ර විච්චි කතාවක්. කොට දැන්ගේ මස්ව දැල්ක් ප්‍රසූත කල හම රජරුව කල්පනා කරනවා දැම් පුතෙකුත්න මොදුවෙකුත් මතන නෑ. ඒ නිසා රජරුව කරන්නේ යම් මංජුසාාවක් අරගෙන එක නපිකම එක මිනිියක් වලලන පෙට්ටියක් කියලා. ඒවාගේ බොහොම ලස්සනට හදපු තමන් දරුවෙක් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් හිටපු නිසා ලස්සන මංජු සාාවක් හදලා එඒහි අර මස්ස දැල්ල තැන්පත් කරලා පරිස්සමට ඒ සම්පූර්ණයම වතු රඇතුළට යන්න බැරි වෙන විදිහට. ස් කරනවා. එ මංජුසාාව සකස් කරනවා සකස් කරලා එක ගගේ පා කරනවා. තරේ ගංගානන් ගගේ මේ මංජුසාාව පාවෙලා යනකොට එක්තරා තවසෙක තවස්ධම්පුරන කෙනෙක් මංජුසාාව දැකලා එයාම එක ගන්නවා. අරගන විවෘත කරන කොටයා දකිනවා මේ ආවකාලය තුලාාර මස් වැදැල්ල දරුව දෙන්නේෙක් හැටියට තමයි ඔහොට ලැබෙන්නේ. තකට සිදුවීම සත්‍ය සත්‍යය කෙසේ වෙතත් ඒ දරුවෝ දෙන්නාගේ සම රන්වන් පැහැයෙන් යුක්තයි චවිවරණය. ඒකැන්නේ ඉතාමත්ම පැහැබර ආකර්ශනීය චවිකල්්‍යානයක් සහිත දරුවන් කියැන්නේ පුතෙක් සහ දුවෙක් තමයි ඒයන්නේ ගැහැු දරුවෙක් සහ පිරිමි දරුවෙක් තමයි ඒ මංජුසාාවෙන් ඒ කියන ප්‍රිශිුවරයට ලැබෙන්නේ. ප්‍රිශිවරයාට මේ කෙලෙස් ප්‍රහන කිරීම සඳහාවෝ එම නත්තනං ආධ්‍යාත්මි පිවෙතක යේෙදලා හිටියාත්. මේ ඉතාම සුන්දර දර්ශනයක් වුණු මේ දරුවන් දෙදන දැක්ක හම සෙනහස උපදිනවා. මේ කතාව කියන හැටියට ඒ රෂිවරයාගේ ඇගිලි තුඩුුවලට කිරි එරුුණය කියල තමයි ඒ කතාව කියන්නේ. කොහොම නමුතුන් ඒ කිරිවලින් රජ්ජරුවෝ මේ දරුව දෙනා හදනවා. මේ කියන රෂිවරයා දරුවෝ දෙන්න වැඩිදියුණු කරනවා. කාලයක් ගිහාම ඒ දෙන්නා මේක ඉන්ද අනුස්කෘති ඇත්තැම් කාලක තිබුණ බවපයිඉ්ට බෙනවා. මේ දෙන්නාට වෙනම දරුවෝ ලැබෙනවා වැඩිවීට පත්වෙනකොට. ඉම්පස්සේ මේ මගද රාජ්‍යයට ආසන්න බිමක තමයි මේ සිදුවේ මුුණයි කියලා කතාවෙන් පැහැදිලි වෙන්නේ. එතකොට දැන් මේ කියන අය නංගි වෙචි දෙන්න නමුත් ඒ දෙන්නට ලැබෙන දරුවෝ අර ඒ දෙන්නාගේම සමි හිසවරූපෙන් චවිවර්ණය ඉතාම පැහැපත් චවිවර්ණයක් ඇතුවතම යුත්ය ලබන්නේ. ඒ නිසා දරමුණු පුරන් හැටියට මේ පිරිස විශාල වශයෙන් වැඩෙනකොට ඒ ගෝත්‍රයක් බවට පත්වෙන නැත්තන් ක්ඩායමක් බවට පත්වෙන ඒගොල්ලෝ ලික්්චවී කියන නමින්. ඒ නිසා පන්නතුනි ලිච්චවී රජදරුවෝ වෙන්නේ මෙන්න මේ කියන, කතාන්දර ඇත් එක ගත් දහම හැදෙන පරම්පරා වෙදරූ. තෝට මේ ගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්ක්‍රමයෙන් පිරිස වැඩිවෙෙන්ඩ වැඩිවෙන්ඩ තමයි වජ්ජි කියන ජනපදය රාජ්‍යය නිර්මාණයවෙන්න. එතකොට මගදයෙන් වෙෙන් වෙලා වජ්ජි කියන ජනපදයක් වෙන නිර්මාණය වෙලා එහි ලිච්චවී නම් වූ අර කියන ජනකණ්ඩායම ස්ථාවර වෙනවා.ඒවගේම ප්‍රමාණයෙන් විශාලවෙමින්ගේ ඒ පිරිස නිසා. යම් බිදිහෙකින් ඒ නගරයේ ඒ රාජ්‍යයේ අගනගරය වෙන්නේ විශාලා කියන මහනුවර. එකැන විශාලා අනුවර තමයි අගනගරය වෙන්න. එතකොට දැන් වජ්්‍යිරාජ්‍යයේ ලිච්චවීන් විසින් ගොඩ නගාගත්ත විශාලාවනම්මු අගනගරය බුදුරාජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කරන හැටියට දිව්‍යලෝකයේ හා සමානයි. තෞතිසාාව හා සමානයි. මක් නිසාධන් එතරම්මම ධනයෙන් සුන්දරත්වයෙන් හා භවභෝගයෙන් ආඩ්‍ය වුණුරාජ්‍යයක්. ඒක එතරම් සුන්දර්දයත් බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඔබ දි්‍යෝ යම්පියවඇසින් නොදැක්කේ නම් විශාලා මහනුවර දකින්නට විශාලානුවර දිවලෝකය සමයි කියලා. එතකොට දැන් මේ කියන විශාලා විශාලානුවර හිටිය, රාජ්‍යයටට අපි කියන්නේෙ සමූ හාණ්ඩුවක් කියලා ඒ ආධිපති රජ කෙනෙක් නෙමෙයි හද්හස් හත්සය හතක් අනු කණ්ඩයක් ගනැත්තන් කණ්ඩායමක් තමයි සමූහයක් තමයි මේ රට පාලනය කර එතකොට එක්දහස් හත්සියය හතක් රජවරු යුව රජවරු භාණ්ඩාගාර උයන් මාලිගා එතකොට සද්හ සත්ය හතක් රජමහා පහය පැවතිය කියලනි ඇතකොට මේ ඔය වරණා බුදුගුණ ලංකාරයාදී වරණා කරන්න එතකොට අධ්‍යහ සත් සය හතක්න ප්‍රාසාද සහදේවල් තිබුණු බව. එතකොට මේ සුන්දර රමණීය නගරය සහ විශේෂෙන්ම වත් ජිජනපදය කොයි තරන්නන් සුන්දරද කියනවා නම්. මේ විශාලා මහනුවර හැම පැත්තකින්ම මිනිස්සුන් හරිම ධනවත් සුකුහොපබෝගී සහ බොහොම ඉහල සමාජ මට්ටමක් දරාගෙන හිටපුුවයි. ඒඒකට හේතුව මේ සමූහාණ්ඩුවේ දේශපාලනය ඉතාම සාර්ථකයි ඉතාම සාමකාමී සහ ධාර්මිකයි. ඒ වගේම මේ විශාල මහනුවරෙන් පිටට වෙච්චි වජිජනපදය කෙත් නිල්ියායිෙන් සහ ජලධාරාවන්ගෙන් පිරිච්චි කෘෂිකාර්මික සහ භවබහෝගආදීය ගවආදී සම්පත්වලින් ආඩ්්‍ය වුණු පරිසරයක් කිය කියලායි සඳහන් කරන්නේ. දැ මේ පරිසර වර්ණනාව කරන්නේ අන් කිසිවකටනෙවෙයි. ඒ තමයිඒ පින්නතුනි මෙහි තිබුණේ හොඳ ධාර්මික පාලනතන්ත්‍රයක්. එවගේම මේ රාජ්‍යයේ තිබුණේ ඉතාම සෞභාග්‍ය සම්පන්න ආර්ථික පරිසරයක්. අපි හැම දෙනාමම ජීවත්වෙන මිනිස්සු හැටියට ප්‍රාර්ථනා කරන ලෝකය ඒක. කොම නමුත් මේ විශාලා මහනුවර ප්‍රධාන කර ගත්ත වජ්්‍යිරාජ්‍යය, මේ කියන ලිච්චවී රජදරුවන් විසින් ඉතා ඉහලට ඔසවා තබා තිබුණා ගොඩනගා තිබුණා. මේ ගොඩනගා තිබුණු රාජ්‍යය පින්නතුනි හැම නිතරම ඒ අයිගේ තිබුණේ සත්ද අපි දන්නවා මේ පාලනය සමූහාණ්ඩුවක්. මේ සමූහාණ්ඩුව නිරන්තරයෙන්ම පාලනය කරේ ස්ත අපරිහානී ධර්මවලින්. ඒක කියන්නේ ඒ ගොල්ලො හමුවෙලා පොදුසාකච්ඡාවකින් සම්මුතියකින් තමයි වකළේ. එපමණක් නෙමෙයි කාන්තාවන් ඇතුළුව රටේ ආරක්ෂා කළ යුතු අය ආරක්ෂා කලා ඒ අයට නිසි ගෞරවේ ලබා දුන්නා. අද බිනරපුර පසුලොස්සවක් පොහේ දවසේ එක විශේෂතාවක් තමයි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉන්ද්‍යයානු සමාජයෙන් ගිල්හි යමින් තිබුණු කාන්තා ඉතිවාසිකමක් විදිහට පැවිද්ධ ලබා දෙනක. ඒ වගේම තමයි මේ පහය දවස්‍ය අප පිසාකච්ඡා කරපු ඔය කියන කාන්තා පැවිද්ධ සඳහා අවසර ලබා දුන්නේ කූටා ගාර ශාලාවිදිකි ලපි හලතියෙනවා. දන්නවද, කටා ගාර් ශාලාව පිහිටලා තිබෙන්න්නෙත්න ඔය විශාලා මහනුවර ආසන්නේමයි. අපේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පෙර අවසාන වශයෙන් වැඩමකොට උන්වහන්සේ ගමන් කරපු ගමන්මාර්ගය තිබුණු සුන්දරම වර්ණනා තිබුණේ. චාපාල ෛත්‍ය සාරන්ධද චෛත්‍යය වැනි තැන් තිබුණේ ඔන්න ඔය කියන විශාලා මහනුවර. ඒවගේම කුටාගාර ශාලාව තිබුණේ විශාලා මහනුවර. ඒවගේම බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි වස අපි මේ ගත කරමින් ඉන්නේ වස්සාන සමයක්. මේ වස්සාන සමයේදී පස්වැනි වස්කාලේ බුදුරාණන් වහන් තමන් ගතලෙස් පහක් වුණු වශස කාලය තුළ විශේෂෙන්ම. ම පස්වවැනි වස්කාලේ උන්වහන්සේ ගත කරන්නේ ඔය කියන කුටාගාර ශාලාවෙ. කූටා ාර ශාලාව කියලා කියන්නේ මේ ශාසනයේ සුවිශේෂ ීඉන්දුතීරණ ගත්ත ඒවගේම බුදුරජාණන් වහන්සේ නිතර වැඩ සිටිය ධර්මාණු ශාසනා කළ ශාලාවක්. එවගේ පරිස්සරය කියන එක මේ මහාපරණී ්බාන සූත්‍රය ප්‍රධාන කර ගත්ත අපේ සාහිත්‍යයහි නිතර කතා කරෙන සෞන්දර්යෙන් පිරිපුුණ නිස්ථාන. ුදුරජාණන් වහන්සේගේ මහා පරනිර්වාණය සිද්ධ වෙන කොටත් වහන්සේගේ ධාතුූන් වහන්සේලා මේ ගඟින් දෙපත්සට යන කොටසකන් මේ කියන ලිචවි රජදරුවන්ගේ රාජ්‍ය ප්‍රදේශයහි තැම්පත් කළ බවත්. ඒ තැම්පත් කළ ධාතුූන් වහන්සි අලභාගන තමයි අශෝක රාජතුමා පහුකාලීනව විහර විහාරවල තැම්පත් කලායි කියලා කියන්නේ. ඒ නිසා, විශාලා මහනුවර කියන එක බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ දී ඉතාම සෞභාග්‍ය සම්පන්න විදිහර තිබුණු රාජ්‍යයක්. ඒකට පින්වතන අපිට ධර්මයේ වචනයක් තිේෙනවා. ඒ තමයි කාල සම්පත්තියෙන් යුතු තැනක් කියලා. අපි දන්නවා මේ සම්පත් හාවිිපත් කියලා හතරක්තිේෙනවා. ඒ තමයි ගත්ති උපදි කාල පයෝග. ගති කියලා කියන්න අපි පෙරපින් අනුව ඉතාම සමාජ පිළිගැනීමක් ඇතිවත්කම් ඇතිහ තැනපි උත්ත ලබනවානයක සමාජක්‍ර හමදාම තිබුණ නිසා එකට අපි කියන්නේ ගති සම්පත්ති කියලා. යම්විදිහකින් එයි පිරහුණු තැනකයිදකට අපි කියන්නේ ගතිිපත්ති කියලා. උපදහ කියලා කියන්නේ අප ශරීරශෝභාවන්න ඉතා සුන්දරව ආකර්ෂණීය බෞදත්්පත්වේ ලබන එක ස්ත්‍රීවේවා පුරුෂයින් වේවා. එක අපි කියන්නේ උපදි සම්පත්තිය කියලා. යම්විධහකින්ේ ඉන්ද්‍රියවි කළත්වයකින් යම්බිධකින් අප ය. දුරලතාවයන් සහිත ූත්පත්තිල බනනිග්‍රැපි කියන්නේම උපදිවිිපත්තිය කියලා. යවගේම කාල සම්පත්තිය කියලා කක්ේෙන. ඒක මෙ තෙන්ට ගැලපෙනවා. මොකද විශාලා මහනුවර කියලා කියන්නේ, කාල සම්පත්තියෙන් යුක්ත තැනක්. කාල සම්පත්තියක් කියලා කියන්නේ අපි ඊපදන භූමිය, ධාර්මික දේශපාලනයක් ධාර්මික පාලනතන්ත්‍රයක් සහ ආර්ථික සමෘධයෙන් හෙබි තැනක් නම් එතන අපිට කියන්නේ කාල සම්පත්තිය කියලා. ඒ නිසා විශාලා මහනුවර කියලා කියන්නේ කාල සම්පත්තියෙන් ආඩ්ඩියවව තිබුණු තනක්. අන්න එතැන තමයි පරිහානියට පත් වෙන්නේ පසු කාලෙ වෙනකොට. යන්න ඒ කෙදි තමයි අපිට මේ රතන සූත්‍ර දේශනාව වැදගත් වෙන්නේ. මොකද? එ අවිදිහට ඉතාම සෞන්ධර්යෙන් සහ ඉහලින් තිබුණු වච්ජිරාජ්‍යය. අපි කිවවා දිවලෝකෙ හා සමානයි විශසාලා මහනුවර කියලා ුදුජාණන් වහන්සේ දසක් භික්ෂූන් වහන්සේලාට ලිච්චවි රජදරුව පනලා පැදිලි කරන මහණනි ඔබ යම්විිදිහකින් තෞතිසාාවේ දෙවිිවරු පියවවැසින් දැනැත්නම් අන්නාර මහමඟ එන ලිච්චවි රජදරුවන් බලන්න. ඔවුන්ගේ චවිවර්ණය. ඒවගේ ඔවුගේ ඇදුුම් පැළදුම් වායිත් තම් සහ ඒගොල්ලො ඉන්නා ස්වරූපය හරියට මිහි බට දෙවිවරුවාගේ. ඒනිසා එතරම්ම සොන්දර රමණීය පුද්ගලයින් පිරිසක්හා පරිසරයක් තමයි ඒ රාජ්‍යයේ තිබුණේ. හැබැයි පින්නතුනිි ඕනෑම කාල සම්පත්තියක් කාල විපත්තියක් වෙන්නට අතුන් අවස්ථාව තිබෙනවා. අපි අපේ රට ගැනගත්තොත් අපි ඉතිහාසේ ඉතාම සෞභාග්‍ය සම්පන්න දෙයක් ගැන කතා කරනවා. ඉතිහාස ගැ අපි ආවර්ජනය කරනවා. ඒකැන්නේ කාලාල සම්පත්තියයක් හොඳද්‍ර තිබිලතියනවා. ප්‍රහතාතන් වහන්සේලා දහැමිපාලකන් හා හොදාාර්ථික තත්ත්වය. අවාසනාවක තර්ම කියල කියන්නි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයෙහිද පරිහානී ලක්ෂණ දකිමින්. ලන ත්‍රයන් හිද ැම්දුරුවලකම් සහිතව ආර්ථික වශයෙන් පිරිහමින් කාලවිපත්තින් තමයි අපි අත්දකිමින්ඉන්නේ ගමන්කරමින්ින්. ඒක මේ ඒ පෙේද සිද්ධ ච්ච එකක් නෙමෙයි අපි න්න ඉතිහාසයෙන් අපිට විච්ි බාධ එක් අප මේ තත්වයෙන් ගමන් කරමින්න්න. හැබැයි විශාලා මහනුවරටත් ඒද සිද්ධ වුණා. කොී තරම් සාර්ථකයි වනත් හොයි තරම් ඉහලින් සැපසම්පත් තිබනත් ඒ අයට යම්කාලයක් යනකොට ස්වභාවධර්මයේ වෙනස්වීම එක ජලය ලැබෙන්න්නේනෑ. අන්න එතකොට දුරර්භීක්ෂයක් ඇතිව වෙනවා දුර්භීක්ෂ දිසිද්ධව වෙන විශේෂමදේ තමයි පින්නතුනි ජලයනොවැටන නිසා ගහ කොල සරුසාර වෙන්නේෙනෑ. ධානය පල ලැබෙන්න්නේනෑ. විසාලා මහනුවර කියන්නේ නිල් කෙත්වතු යායකින් පිරුණු පල ඇතිීරුක්වලින් පිරුණු. මා ඔබට කිව්වා ඉතාම භෝග සම්පත්තියෙන් යුක්තරටක් කියලා කොටසක් කියලා. හැබැයි විශාලා මහනුවර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජලයේ නැතිවෙනකොට පිරිහෙමින් පිරිහෙමින් විනාශය කරාගිය. ඒ ගිහාම ජලය නැතිකමට මිනිස්සුන්ට බොන්නට පරිහරණය කරන්නට ජලේ නැතිවනාා. ජලයේ නැතිවීම නිසාමම තමන්ට ධනදහනය ලැබුණ නෑ. ඒ නිසා අයට ආහාරපාන හි ගවනාා. මේ කියන දුර්භාග්‍ය සම්පන්න කාලයේ පින්නතුනි ඇතිවෙන්න ඇතිවෙන්නම මිනිසුන් තැන තැනමිය දෙන්නට පටන්ගත්තා. ඇයි නිරහාරව කුසට ආහාරයක් නැතුව සහ කර්කශපොලොවේ හිතිවෙන පීඩනය නිසා. අපි හල තියෙනවා අපි එහිමතිබුණු දුර්භීක්ෂකාලයන් පිළිබඳව. විශේෂයෙන්ම බැමිනිතියාසාය වගේ. ඒ ඒට පෙර පපතිස්ස රජරුවයින් කාලේවගේ විධ කාලවල අපේ රටටන් එවැනි සාගතයන් වෙලා තිබෙනවා. මේ කියන දොරභියේක්ෂයනම් වූ සාගත තත්ත්වය මත මිනිසුන් තැන තැනමිය ඇද මිනිී කඳු ගොඩ ගැසෙන්න්නට පටන් ගත්තා. පින්නතන ආහාර නැතිකම විදරෝගාබාධ මතුවීම ඒ හරහා මිනිසුන් මරණයට පත් වුණක්. එනිසා විශාලා මහනුවර තැන තැනමිනි තමයි දකින්නට තිබුණි. තැන තන දරාගියයට සැකිලි. දැන තන වෙනත් සතුන් විසින් පරිභෝජනය කරන මිනි කුණු තමයි තැන තැනදක්කිින්ඩ පුළුවන්ගම ලැබුණ මිනිසුන් පමණක් නෙමෙයි සතුන් පවා මිය දෙන්නට පටන් ගත්තා. මෙහෙම මිය දෙෙනකොට ප්‍රමාණයෙන් විශාල පිරිසක් වෙනකට මිනිසුන් හැමෝම දුකට පත් වෙනොට කල කිරීමට පත් වෙනකොට පින්නතුනි ඒ මිනි වලට සත්තු බෝ වෙලා. ඒ විදිහට දුර්ගඳහමන නරකම පරිසරයක් ගොඩ නැගෙනවා. ඒ නිසාමම අමනුෂ්‍යයින්ගේ ඇල්ම බැල්ම ඒකන්නේ යක්ෂ ප්‍රේතාදී කුම් හණන්්ඩාදීන්ගේ බැල්ම මේ සඳහා වැටෙනවා. දැන් එතකොට අ තැනතැනගඳහමන මිනී කඳු අතර අමනුෂ්‍යයින්ගේ රජදහනක් බවට විශලාව පත්වෙනවා. මේ විශලා මහනුවරට සිද්ධ වුණු මේ මේ විපත්තිත් සමඟ, නැවත ප්‍රෝගාබාධයන්හි අහිවාතකරෝගේ කියන්නේ එය බෝමික්මණින් පුද්ගලලාශ්‍රයෙන් කෙනෙකුට බෝවෙන්නට පුළුවන් මරණයම පවාසිද්ධවිය හැකි දරුණු වසංගතයක්. එනිසා පිින්න අපි තුන්බිය කියලා කියන්නේ ආහාර ආදියෙන් ජලයාදිය නැතිවෙච්චි සාගතයෙන් දුකට පත්වීම ඒවගේ මනුෂ්‍ය ග්‍රහණයාදයෙන් භය සන්ත්‍රාසයට පත්වීම නම් වහූ දුකඒ වගේම තමයි රෝගපීඩාවන්ට පත්වීමේ දුක. ඒ නිසා මේ කියන දුරුභාග්‍ය සම්පන්න කාලේ විසාලාවට ඇතිවඋනාාම මිනිස්සුන් ගිලා රජරුන්ඩි චෝදනා කරනවා මීට පෙර සෞභාග්‍යමත්ව පැවැති චිරාජ්‍යය මේ විදිහයට පත් වනේ රජු අධාර්මිකවීම නිසා කියේලා. ඒක ඇන්න ඕනෑම රටක වසංගතාදය තත්ව ඇති වෙන්නේ කෙනෙක්ග දුරුලකමට නොවැඩ පුලුවන් හැබැයි ඇතිවෙන වසංගතයක් කළමනා කරන කළ ජනතාව සුක්ිත මුදිිත කිරීම තමයි පාලකීන්ග වගකීම වෙන්න. එනිසා. ඒ වගකීමෙන් රජරුවන්ට බේරෙන්ට බැරි නිසා තමයි මනිසුන් හිිලා චෝදනා කරන්නේ රජු අධාර්මික වීම නිසා තමයි මේ අපිට මේ විදිට බලපාන්නකි. ඒ වෙලාවේ ශාලාවට රැස් කරනවා මිනිසුන් සමග මේ සමූහාණ්ඩුව එකතුවෙ අයකු ලොකතා කරනවා මේ පිළිබඳව. මොනම විදිහකින්වත් ඇති වුණු වසංගතය මේ රජරුවන්ගේ අධාර්මික මක් නිසා විච්චිය එකක් නෙමයි. රජ්ජරුවන්ට සිද වනු අධාර්මික දෙයක් නිසා නෙවේයි මේ දේ සිද්ධ වෙලාතියඉන්නේ. හමනං අපි මේකටමකද කරන්න කියලා යෑ ඇසාකච්ඡා කළහම කියනවා බුදු උුණනා අයයි කියෙන අධ්‍යාත්මිකනායකින් හයදිනෙක් මේ හල පහලඉන්නවා. නිගටනාතපුත් අජිගේ සම්බල සංජවෙල්ලටි පුද් පකුද ගච්ායන මක් කලි ගෝසාලවාගේ අයත්තිින්වා. ඒ අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේත්තින්න්නවා. උන්වහන්සේලාපේ රාජ්‍යවයට වැඩම් මෝත් සහරවෙලාවට මේ පරිස්රේ වෙනස් කරන්න පුළුවන්වෙයි කියලා. ඒ වෙලාවේ, බුදුරජාණන් ඒලාවේ හිටපු පිරි සාතරේ කෙනෙක් එක එතරම සහර ච්චි විරජදර ඉඳල තිය බදුරජාන් වන්සේට පැහැදිලලා ඒ ශසනය අනුගමනයකර. එනිසා සමහරයි කියලා තියෙනවා දැනටත් ඔයි කියන හය දෙනාග කණ්ඩයම මෙහෙඉන්නවා. හැවැයි වෙච්චි සිතක් නෑ. අපිට තියෙනවානම් ඒවෙලාක්කම දේ තමයි දැනට බිම්බිසා රජ්ජරුවන්ගේ රජගණුවර වැඩ ඉන්න බේරුවනාරාමි වැඩ ඉන්න ගෞතම බුදුරජාණන් වහන්සේ වඩ මවාගන්න එක. තිහා ෙ මතක්රන මුල්ල අ රට යනකොට මල් ිපුණන හෙම සිද්ද මිනිස්සු පෙරලි පෙරලි වැන්දා ශාක්ක්‍යයෝ. උන් හන්සේ වඩම්මනක තමයි බිම පාරි ශුද්ධ ඩට කියයන හොමද කියල. ඒ නිසා පින්නතුන මිනිස්සුන්යා සාකචාරන කොහමද බුදු හාමුද්‍රරුව වඩම්මන්න කියලා ඒ කරල ගොලො කියන දතුව යෝමුම කියල් නෑ එතන ඉන්නවා මහාලී කියලා රජ කෙනෙක්. රජකුමාරෙක් කියනවා අපේ මහාලී රජතුමා. ුදුජාන් වහන්සේට සමීපක කියන ුණහස සමගසා කච්චා කරපු කියෙනෙ ොහන්සගේ බනහපු කියෙනෙ. ඒනිසා මහලී රජරුවන්ට පුළුවන් බුදු හාමමුදුරුවන් වඩම්මන්නට විශලාවට කියලා. ඒ වෙලා වේගල කතා කරනවා අනුන්ගේ රාජියක වැඩයින්න බුදුරජාණන් වහන්සේ අවසයික තරෝ ඩම්න්න්න කොහොමද. මොදගේ කතාාව දිගට යනවා සමර කියන කොසල් රජුවන්ට හරි ිමිසා රජුවන් හරිකිව තමයි වඩම්න්න්න පුළුවන් කියලා ඒලා වෙල ැලුවහම වැඩයිඉන්න ිමිසා රජවන්ගේ රජ. ඒනිසා. මේ මහාලී කියන රජරුව සහ තවත් කෙනෙක් යෝ රජ කෙනෙක් යනවා බිම්සාරජරු මුණගැහෙන්ඩ. මුණගැහිලා කියනවා අපේ රට මෙහම දුර ාග්‍ය සම්පන්න කාලයක් ඇවිල්ලයි. තිබෙනවා බුදුරජාණන් වහන්සේ වඩමවාගන්නට දුකිදට දුකට පත්වුණු මිනිස්සු කැමැති කියලා. ඒ වෙලාවේ විමිසා රජ්ජරුව පැහැදිලි කරනවා මට එහෙම අවසරයක්නෑ බුදුහාමුදුරුව වෙනත් ්‍රරජ්‍යියකට වඩම්මන්ඩ නියෝග කරන්නට. ක්‍රමය තමයි ඔබ ගිහිල්ල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ දුදග්ගැනවිල්ල කියන්න මටත් කනගාට යඔබට සිද්ධහුණු දේ ගැන කිය. ඒ වෙලාවේ මහාලී සහ යවරජරුවෝ බුදුරජාණන් වහන්ස මුණ ගහෙන්න්නටයනවා. ඊලා බදුරජාණන් වහන්සේට සැලකරනවා අවසරයි බුදුරජාණන් වහන්ස විසාලාවදැන්. සම්පූර්ණයෙන්ම පිරිහිලා මෙම දුරභීක්ෂ තත්ත්වයක පවතින්නේ. ඒ නිසා මේ තුන්බියෙන් අප මුදවන්නට වඩින සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ තාම කරුණාවෙන් මේ ආරාධනාව ඉවසනවා. ය දැනගත්ත බිම්බිසාර රජුරුවෝ බුදුරජාණන් වහන්සේ වඩි බව දැනගෙන. බුදුරජාණන් වහන්සේ වැඩසිටිය රජගහනුවර වේල්වනාරාමයේ සිට ගංගාණන් අදිය දක්වාවූ යොදුන් පහක දුර. වැලි අතුරලා විිමසාමතලා කරලා කොඩි වියං සකස් කරලා මලින් සෝඳවත් කරලා පරිසරය සකස් කරලා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්ස වඩින්න විශාලාවට මෙයයි කාලය කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රධානකරගත්න්න පන්සේයක් රහතන් වහන්සේලා සමග වැඩම කරනවා විශාලාව බලා. දින ගණනාවක් ඒ මග පිරිස්සුදුුවන්නටත් ඒ වගේම වැඩසිරිින මහා සංග වස වැඩසිට මහා සංගයා වහන්සේ උපස්ථාන කරන දායකකාරකාදීන්ට තමන්ගේ පුුණ්්‍ය ශක්තිීන් වඩා ගැනීම සඳහත් අනුග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ වඩිවා. ඒ වඩින බුදුරජාණන් වහන්සේ ගංගාන ගගලඟටාවයින් පස්සේ බිමිසාර රජ්ජරෝ තමන්ගේ කාර්ය භාරය වගකීම එතනින් අවසන් කරනවා. ඒක යන්නේ ඒ ගමනට. නින් පස්සේ දැන් ලිච්චවි රජදරුවෝ. ඒ අය කරවටක් වතුරට බැහලා බුදුරජාණන් වහන්සේ වඩින්න තැනටෙනවා. ඒ කතා වෙතාවතියෙනවා දෙව්‍ය බ්‍රහ්මාධීන් බුදුරජාණන් වහන්සේ සත්කාර සම්මාන කරමින් දේවල් කළ බව. කිසේ වෙතත් ලිච්චවි රජ දරුවසකීය වගකීම හැටියට සලකාගෙන ඉතාම සද්ධාවෙන් යුක්නව කරවටක් වතුරට බැස බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. පිළිාරගෙන බුදුරජාණන් වහන්සේ විශාලාවා සන්නට වැඩම කිරීම සඳහා බිමට පය ස්පර්ශක කළය අම්ම හොතකද. සතර දෙසින් මහා වැසි වසිමින් මේ සමස්ත විසාාලා වෙහි තැනතැනකුණු වුණු මලසිරුරු අද මිනිසුන් බලින් දාන ගංගාන ගඟට එදා වැස්සෙන් සෝදාගෙනගිහිල්ලා සියලු මලකුණු රසාගෙන යනවා. බුදුරජාණන් වහන්සිගේ වැඩමවීමත් සමඟ අවට පරිසරය මලින් ගඳින් සුවඳවත් වෙනකොට, අර මිනිී ගඳ නැතිවෙනකොට අමනුෂ්‍යයින්ගේ බැල්මේතනින් නැතිවෙලා යනවා. ජලය එනත් එක්කම මිනිසුන් නැවත ශශ්‍රීක තත්ත්වයට පත්වෙනවා සෞභාග්‍ය උදාකරගන්නට බලනවා. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න සතික කාලේ වෙන කොටමත්ම මේ කියන විපර්යාසේනත්නම් තිබුණ ත්වයකින් වෙන ත්වකට පත්වම නතන් ස්වාභවික තත්වයට පත්වීම කීනෙක සිද්ධ වෙනවා. ඇයි. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවනිසා, බුදුරජාණන් වහන්සේගේ තේජානවිත බවනිසා, බුදුරජාණන් වහන්ස ඇති කළ ශාසනය මේ මහපොලවට සහ මේ සමස්ත විශ්වයට කරන බලපෑමනිසා. එය හුදෙක්ම මෙත්තා කරුණා මුදිිතා උපෙක්හා කියන මේ සියෝ මහා විහරණයන්ගෙන් එහෙමනත්තං අපමං්‍ය ධම්මවලින් ගොඩනැගුණු සමාජයකට ආශිර්වාදයක් පිණිසවුනුකාරණයක් සියල්ලන්ට හිතවන්තභාවය. දුකට පත් වූන්ට පිහිටවීම ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගේ දේශනාව පැහැදිලි කරනවා මුදිතා උපෙක්හා කියන මේ මානව ධර්මයන් මිනිසුන්තුළ ගොඩනැගිය යුතුයි ඒ තුළින් සමාජය දැකිය යුතුයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සතුරු මහා සංඝයා වහන්සේ වැඩමකිරී මෙන්ම විශාලාව පිරිසිදු බවට පත්වෙනවා. එතැකින් අතර නොවන බුදුරජාණන් වහන්සේ සකසන ලද මණ්ඩපය එක. ික්ෂූන් වහන්සේලා සමඟ පිරිත් ධරමය සජ්‍යායනා කරන අතරම. අපි දන්නවා අපේ අපි අද මාතෘකා කරගත්ත ගාතාවිදි පවා පැහැදිලි කරන්නේ මේ චක්‍රවාට යෙහි, තවත් සිය දහස් ලක්ෂකෝටි ගණනක් වොුණු දෙවියන් මිනිසුන් රහ්මන් ප්‍රධාන පිරිසක්හ නිවන් මග පල පිහිටුවනු පිණිසත්. ඒවගේම විශාලාව දුරුභීක්ෂයෙන් සහසේල්ු ආපදාවන්ගෙන් මුදවනු පිණිසත් බුදුරජාණන් වහන්සේ යනීධභූතානි සමාගතානී බුම්මානිවායා නිවාන්තලික්කේ. සබබේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. මේ බුදුරජාණන් වහන්සේ ආග්ඥාවක් නිකුත් කරනවා. යම්බිදිහකින් මේ ඉහල පහල හැම තැනකම සිටින්න වූ යම්භූතාදී සත්වයින් වේනම්. ඔබ හැම දෙනාම මා මේ කියනදේ අහන්නට. වැදුුම් පිදුම් කිරීමෙන් වත් පිළිවෙත් කිරීමෙන්. ඔබට පුුණ්ඥාණු මෝදනා කරන. මේ මිනිසුන්ගේ හිතසුව පිණිස ෝබ කටයුතු කරන්නට. ඔබ ඒ අයට ආශිර්වාද පිණස කටයුතු කරන්න ඔවුන්ට හානි නොකරන්න ඔවුන්ට පිහිටවෙන්න කියලා පලමිනිකොට බුදුරජාණන් වහන්සේ දෙවියන් ඇතුළු පිරිසට ආග්ඥාවක් නිකුත් කරනවා නුබ මෙසේ ඔනුබලා මෙසේ කරන්නටයි කියලා. ඒ නිසා යානී දවූතානි සමාගතානී බුම්මානිවායා නිවාන්තලික්කේ කියලා මේ ඉහල පහල සෞසිියු දිසාාවන් හි කොතැනක හෝ උඩට සිටින සියලු සත්වයින්ට බදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශය නිකුත් කරනවා. ඒ පමණක්නේ මේ බුදුරජාණන් වහන්සේ යංකින් ජ විත්තනං ඉදවා හුරංවා සංගේස්වාය රතනම් පනීතං කියෙලා බුරජාණන් වහන්ේ ගටම පැදිලි කරනවා බුදුරත්නය ගුණත් වගේම සංගරත්නය ගුණත් ධර්මරත්නය ගුණයක්. මේ ගුණයන් බුදුරජාණන් වහන්සේ අන්තර්ගත කරනවා සමස්ත පරථන සූත්‍රය තුළ. අපි දන්නවා දාහතර පහළව දාහසේ කියේන අවසාන ගාතා තුන ඇත්තටම දේශනම කියන්නේ බුදුරජාණන් වහන්ේ නෙමේ දේශනා කරන්නේ. එය අපි දන්නවා ශක්‍රදේවේන්ද්‍රයා තමයි, අවසාන ගාතා තුන පසුව අපි එකතු කරන්නේ ශක්‍රදේවේන්ද්‍රයාගේ ප්‍රකාශයක් හැටියට. ඉතිරි ගාතා සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරඇතුළු භික්ෂම හා සංගහාට උගන්වපුගාතාවන්. ඒ ගාතාවන් හිියන්තර්ගතය තුළ බුදුරජාණන් වහන්සේ නික්ලේශී බවත් බුදුරජාණන් වහන්සේ පිරු අනන්ත පාර්මිතා ගුණ බලය ශක්තිමත් බවත් ඒ සත්‍යානු භාවය මේ චක්‍රාවට යෙහි කොතනකවත් පවතින ශක්තින්ට වඩා බලවත් බව සත්‍යයක්්‍රියා කරෙනවා. එ පම අක්න මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ගමන් කරන සුපටිපන් නාධ ගුණනයන්ගේ යුක්ත ික්ෂ මහා. න්ගේ මේ සියුපිලිසිම්ිියාපත් මහරහතන් වහන්සේලා ප්‍රධානව භික්ෂ භික්ෂී උපාසක උපාසිකා කියන පිරිස මේ රජු ප්‍රතිපත්තික මිත්‍යා දෘ්ටයෙන් මිදී සම්මාධිට්ටියහි පිහිටා ආර්ය මාර්ගයහි පිළිවෙත්පුරන අය. ඒ අයමල් මේ මහපොලවේ යම් සත්‍යයක් වේ නම් ඒ අය වංචාවකින් තොරව සත්‍ය වශයෙන්ම සත්‍යය ස්පර්ශ කරන අය. ඒ නිසා මේ සියලු ආර්ය මාර්ගාදිය පිළිපදින, ආරි මාර්ගාදී නම් වූ ධර්මය ය යි පිපදින්න ෙධර්මය ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ආර්ය මාර්ගය මුල් කරගත්ත මධ්‍යම ප්‍රතිපදාව මුල්කරගත්ත, ඒ පිළිවෙතනම් වූ ශාසනයක් ධර්මයක්ත්. ඒවගේම ඒ ධර්මය අනුගමනය කරන භික්‍ෂමහා සංඝ්‍යාත් කියන. ේ ්‍රවිදරත්නය හිගුණ සත්්‍යයක් ක්‍රියා කරමින් පින්නතුි රතන සූත්‍රදේශනාාව බුදුරජාණන් වහන්සේ උගන්වාවදාලා ආනන්ද ස්වාමින් වහන්සේට පාත්‍රාධාතුවද බාර දෙමින්. මක් නිසාදයක්ත් ඒ පාත්‍රයට පුරවාගත්ත පැංවලන්න විසාලාවේ සිව්දිග පිරිත් පැනිසිමන්න. යම් තැනක තවත් දුොරභිීක්ෂ අමනුෂ්‍ය රෝග කියන තුන්බියෙන් පීඩාවිදන යමෙක්වේද ඔවුන් සස්ුවපත්වේවා කියන තැන බදුරජාණන් වහන්සේ. අධදිෂ්ාන කළා සත්‍යයක්්‍රියා කළ ඒ මිනිසුන්ද එක් සිත්ව සත්‍ය්‍රයා කලා භික්ෂමහා සංගිහා කරුණා වෙන්නේ සත්‍යක්‍රියාව ඉවසවා ඒ නිසා බුදුරජාණන් වහන්ේ ඒ සත්‍ය ක්‍රියාව නියෝගයක් හැටිට පෙනවා. ගොරනා වසංගත තත්වෙන් පරිපීරනයට පත්වශන ලක වහස අප හැමඳනාම කල්පනා කරන්නට ඕනෑ කරන්නේ දෙවියක්වත් බ්‍රහ්මයෙක්වත් යක්ෂයෙක්වත් මේවා නිමවන හෝ මේ වාගෙන් ජීවිතය ගොඩ ගන්න අය නැහැ. ට හොඳට පැහැදිලි පවතින ර්තමානය වර්ෂ දෙක ඩාසන්න කාලයක් දෙවියෙකවත් යකෙකවත්, බ්‍රහ්මයෙක වත්න කවරුවත් ඉත්‍රීව ඇත්තේ නැත පසංගතේයට ඉහිලින්. ඇැබැ බුදුරජාණන් වන්සේ දශනා කොට වදාල ධර්මතාවේ පමණක්ලොව ඇත ඒ තමයි අනිත්්‍යයදු කනාත්ම කියන එකත්න විධ හේතු නිසා ඒක යන්නන්නේ හේතු පලවාදයට යටත්තු ලෝකය පවතින බව. එවන් ව සංසාර ගමන කනිමක් නොවන්න අපි එයි මිදැනු පිණස. මේ සත්‍ය ක්‍රියාවමම පමණක් නෙවෙයි මංහෙම සඳහන් කරන්නේ රතන සූත්‍රයේ සත්‍යයක් ක්‍රියාව යම් බිධහකින් අපට මේ වසංගතයන්ගෙන් බේරෙන ආශිරවාද වන බව සත්්‍යයක් එය සත්‍යයක්මයි. ඒ වගේම අපේ ආධිමුතුන් මිත්තන් මේ භූමේදී පවා සධ්්‍යායන ක බවත් එ නිිුණු බවත්්‍යයක්. මු පිනොති බුදුරජාණන් වහන්සේ එතන දිද සත්‍යයක් වයා කරන්නේ හුදෙක් මේ ලෞකික අබිලාශයන් සඳහා පමණක් නෙමේ මතු සංසාර ගමනේදේ නිවන් දකිනු පිණිස බුදුරජාණන් වහන්සේගේ ශාසනයහි ධරමකාරණාවන් හි පිළිවෙත්පුරා තමන්ගේ ආධ්‍යාත්මික සුගතිය ඇති කරත යුතු බව ඒ නිසාප පිනොතන අපිට වසංගත දුර්භීක්ෂ කරදර කියන දේවල්, ජාති ජරා්‍යාධී මරණ කියන දේවල්, ජාතියාගම් කුල දේශ භේදකින්තරව. සසර හැම දා මහම වෙන ප ද වනව . විඳවීම් වලින් මෙ දෙදෙනු පිණනිසනම් අපි යලි නූපදීමමයි කළයුතුව තිබෙන්. එනිසා අනිත් එදුක් අනාත්මනම් වූ යතාාර්තය තේරුන් අරගෙන විදර්ශනා ප්‍රඥාව එයි ඒ ප්‍රඥාවෙන් අපි සසර දුඛ යතාාරන්න යම් දවසකද අන්න එදාට අපිට මේ වසංගතයෙන් පමණක්න මේ සංසාර වසංගතයෙන් විදන්නට පුළුවන් කමලබෙන ඇති. ඒනිසා ඒ සඳහා මයි බුදුරජාණන් වහන්සේ කෝට් සත සහස්සේ සූ චක්හවාලේ සුදේවතා කියලා මේ සක්වලය ඉන්න කෝටි සත සහස්්‍රයක් ප්‍රමාණකටත් ඉහළගිය පිරිසක් වෙනුවෙන් මේ ආඥා චක්‍රයනිකුත් කොටබදාලි. එනිසාපි ප්‍රාර්ථනා කරමු ලංකා ඇතුළු ලෝකයේ හැමතැනකම ජාතියාගම් කුල දේශභේදයකින් තොරව වේදනාවට පීඩාවට පත්ව, කායිකවත් මානසිකවත් රෝගීව විඳවන මේ කියන කොරෝනාව සංගත තත්ත්වෙන් පමණක් නමේ ඕනෑ ආකාරයකින් විඳවන ජීවිතවේ නම් ඒ ජීවිත සුවපත්තුවේවා. නිකු ැදෙනත්ම ඔබත් අපත් හැමදනාම නිරෝගීවේවා මේ වසංගතයෙන් ලෝක මිදේවා අපට සංසාර වසංගතයෙන් මිදනු පිණිස මේ පාරමිතාව පුරන්නට අවැසී කායික මානුශ්‍යකෂක්තිය දැහිර වාවසනාව ලැබේවා නිවින් සැනස නිවන් දැකීමෙන්ම උරුම වෙන සංසාරදුක්ඛයෙන් මිදීමට හැමදනාටම මේ බිනරපුොර පසලොස්වක් පොහය දවසේ. අපි අපේ ජීවිතය දැනගනු පිණිස කරපු මේේ ධර්මසාකච්ඡාව වගේම ඒ වගේම. බ ධනශීල භාවනාදී වශයෙන් පුරණ පාර්මිතාවන් මේ දුක්හෙන් ම දෙන්නට හේතුවාසනාවේවා ධර්මශත්‍රවනය කළම හැමදනාටම පින් සිද්ධවේවා ලපි සසාදුකිල පාර්ථනා කරමු. විශේෂ වශයෙන්ම අද බිනරපුර පසලස්සක්. ොහේදවස අමාවැස සියත ධර්ම. වැඩ සටහන් වල උදෑසන කාලේ ධර්ම දේශනාව සඳහතන් එගේම සස්තේ වැඩස්්‍රහංවලට සම්බන්ධ ධර්මශ්‍රවනය කළ බැමදනනාටත් සසිතරූප හහි අත කාර මට ඇතුලේ පවල්ල පින්නවත් හැදනාටමත් ඇතුලොවා පහැමදනානටම පේපුුණ ධර්මයන් හතු වසනාවේවා, සුවපත් ජීවිතයක් වේවා, සුවපත් සංසාර ගමනක කෙලවර, අමා මහනිවන් සුව පිණි සුවමේ ධර්ම මේ පුුණනිිශක්තින් හේතුවාසනාවේවා වේවා කලසාදු කියලා ප්‍රාර්ථන කරමු. ඒගේ අප සිදධ త प ධර්මයන්, පින්ං ැம்ති ිය , नனு ോදං වා அனுු മෝද වා කියළ பிரാර්తනා කරம். ආකා සట్්టාච බుම්මట్්టා දේවානාගా මहिද్ධిక පഞంతం අనుమෝදිितවා చරంరਖంතු లోක සාాసනం ආකාసట్්టාච බుම්මట్්టා දේවානාග මහිදධකා, පഞන්తం අනුమෝදිितවා చරంరਖంතු දේశනం ආකාసට්టාච බుම්මట్්టා දේවාානාග මහිද్ධిక පഞන්తం అනුමෝදිितවා చරంరਖంතුు తం සදා. බෞතු සබ මංගල ක්ਖන්තු සබබ දේවතා සබභ බුද්ධානු භාාවන සදා සො್ತති භවන්තු ತේ බෞතු සබ්බ මංගලං, රක්खන්තු සබබ දේවතා සබබ දම්මානු භාාවීන සද සො್ತಿ භවන්තු ತේ බෞතු සබ්බ මංගලං රක්खන්තු සබබ දේවතා සබ සංඝානු භාවේන සදාಸ್ತ භවන්තුති පතා අලු වේටියෝ සහ ප්‍රවෘල්ති නරමීමට එහත බටන එක කලික් කර සසිත TVී සබස්ක්‍රබ් කරන්න අලු ්‍රීඩියෝගැන මුලින්න දැනගන්න මෙම සීනෝතෙක් කරන්න.